ගැමිරස අපේ YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊට මෙහයින් තියෙන bell click කරගෙනම අපට සහයෝගය ලබා දෙන්න. ගමේ කමට ගැමි කමට ආදරය කරන ඔයාලා හැම දිනාටම ගොඩක් ස්තුතියි. ආයුබෝවන් ගැමිරස YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අපි අද ගෙනාවා ඔයාලා තාමවත් හිතා ගන්නවත් බැරි හොඳම හොඳ කෑමක් හදන විදිය ගැන. හැමදාම අපි වම්බටු මෝජු හැමනේ කන්නේ. අද අපි ඔයාලට කියලා දෙනවා කොහොමද පොලොස් මෝජු හදාගන්නේ කියලා. ගමේ විදිහට ගමේ රසට කිසිම රසකාරකයක් නැතුව ගැමිරස YouTube channel එක ඔයාලට නිරන්තරයෙන්ම ගමේ කෑම ගැන කියලා දෙනවා. ඒ නිසා රැඳී ඉන්න අපේ ගැමිරස YouTube channel එකත් එක්ක අපි බලමු කොහොමද පොලොස් මෝජු හදාගන්නේ කොහොමද කියලා. අපි මේ පොලොස් ගෙඩිය හීනියට කපලා මේක වතුරට තමයි දාන්නේ. ඒ නිසා අපි අර කහට පිපෙම හින්දා අපි මේකට ලුණු ටිකක් එකතු කර ගන්නවා. ලුණුයි කහ කුඩු ටිකකුයි දෙහි ඇඹුල් ටිකකුත් මේකට එකතු කර ගන්නවා. මේ විදියට පොත්ත අයින් කර ගන්න රවුමට ගෙඩිය කපාගෙන ලේසි වලට මේ විදියට හීනියට කපා ගන්න එක කපා ගත්තාම පොත්ත අයින් කර පොලොස් ගෙඩිය මුලින්ම මේ වහල්ලා කපලා අයින් කර ගන්න. ඒක ටිකක් හයිය වැඩි නිසා මේ විදිහට කහයි ලුණුයි දෙහි මිශ්‍ර කරපු වතුරට දැම්මහම මේමයි කහට පිපෙනව අඩුයි. පේනවනේ ඔයාලට කහට පොඩ්ඩක්වත් හිටලා නැහැ. දැන් අපි මේක වෙනම වතුර අයින් කරලා පොඩ්ඩක් වතුර බහින්න තියන්න ඕන. නැත්තම් බදින්න ගියාම ඇල් වතුර ටික කලවම් වෙනවා. පොලොස් මෝජෝ සඳහා අපිට රතු ලුණුත් ගන්න පුළුවන්. අපි බී ලුණු අරන් තියෙන්නේ. බී ලුණු හීනියට නේ මේ ගානට වගේ කපා ගන්න. අමු මිරිස් ගෑම් 150ක් අරන් තියෙනවා අපි ඒකත්. දෙකට මැදින් පලාගෙන තියෙන්නේ හාල් මැස්ස පොඩි හාල් මැස්ස ග්‍රෑම් 150ක් කරන් තියෙනවා. සෝදලා වේලාගෙන අපි දැන් මේ ගැට පොලොස් ටික බැද ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හීනියට කපා ගත්ත අපි අරන් තියෙනවා පොල් තෙල් භාගයකට පොඩ්ඩක් අඩුවෙන් වගේ අරන් තියෙන්නේ. කොහොමත් පොලොස් මදුළු බැදෙන ගානට බැද ගන්න තෙල් දා ගන්න. අපි දැන් පොලොස් ටික දාලා බැද ගමු. දැන් මේ රන්වන් පාට වෙනකන් පොලොස් කෑලි ටික බැදිලා තියෙන්නේ. අපි දැන් මේකත් අයින් කරගෙන ඊළඟ කොටස බැද ගමු. අපි ලුණු බදිනකොට බාගෙට වගේ තමයි බදගන්නේ. ගොඩාක් බදගන්නේ නැහැ. දැන් අපි දෙකට පලා ගත්ත අමු මිරිස් ටිකත් බදගමු. මේවා තැම්බෙන ගානට පමණයි බදගන්නේ. දැන් අපි හාල් මැස්ස ටිකත් බදගමු. අපි බදගත්ත සියලුම දේවල් ටික තමයි මෙතන මේ අපි එකට දාගෙන තියෙන්නේ. ගැට පොලොස් මෝජුව සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. බැදුමට විනාකිරි, අඹරාගත් අඹ, සීනි, ගම්මිරිස් කුඩු, කෑලිමිරිස්, කුරුඳු, කරපිංච, රතු ලුණු, රම්පෙ. ගැට පොලොස් ටෙම්පරාදුව සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තමයි මේ. කලින් බැදගත්ත ඉතිරි පොල් තෙල් තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. පොල් තෙල් මේස හැන්දක් පමණ අපි දාගෙන තියෙන්නේ. මුලින්ම රම්පෙ, කරපිංච, ලුණු, කුරුඳු පොතු ඒ ටික ඉස්සෙල්ලා අපි බදගන්න. කරඳ මුංගු, කරාඹු නැටි තලාගෙන අපි දාගන්න. ඊළඟට අපි කෑලිමිරිස් අපි මේ සැහැඳි දෙකක් පමණ අරන් තියෙන්නේ. ගම්මිරිස් කුඩු මේ සැහැඳක් පමණ. ලුණු කුඩු අවශ්‍ය තරමටම ගන්න. අඹරාගත් අබ මේ සැහැන්දක් පමණ අරන් තියෙනවා. විනාකිරි අඩු කෝප්පයක් පමණ අරන් තියෙනවා. ඒකත් අපි දාගමු. සීනි මේ සැහැදි තුනක් අපි අරන් තියෙනවා. මේ සැහැදි තුනම අපි මේකට දාගමු. මොකද අපි පොලොස් ලොකු ගෙඩියක් අරන් තියෙන්නේ. පොලොස් ගෙඩිය අනුව තමයි සීනි වෙනස් වෙන්නේ. අපි දැන් බැදගත්ත සියලුම දේවල් මේකට එකතු කරගන්න. ගුණදායක රසටම හදපු පොලොස් මෝජුව තමයි අපි මේ හදන්නේ. ගැමිරස YouTube නාලිකාව හරහා ඔයාලට මේ වගේ වීඩියෝ අනිවාර්යයෙන්ම දැක ගන්න පුළුවන්, හදා ගන්න ඉගෙන ගන්න පුළුවන්. ගැට පොලොස් මෝජුව ඉතාම රසවත්, ඒ වගේම ගුණදායකයි. ඕගොල්ලොත් හදලා බලන්න. වෙනස් ආකාරයකින්ම ගැට පොලොස් මෝජුවක් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්.
මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සෝස් එහෙම සෝස් වර්ගයක් එහෙම දාගන්න පුළුවන් අපි සෝස් වර්ගයක් දාන්නේ නැහැ නමුත් ඔයාලට ඕනනම් දාගන්න පුළුවන් ඉතින් මේ විදිහට හදන්න ඕගොල්ලොත් ඉගෙන ගන්න ඉතාම රසවත් ඒ වගේම ගුණදායකයි දැන් මේක හොඳට බැදිලා හොඳ මෝජුවක් හැටියට හැදිලා තියෙන අපි දැන් මේක දිපෙන් ඉවත් කරගමු මේ විදිහට හදපු ගැටපොලොස් මෝජුව තමයි මේ තියෙන්නේ මේක ඉතාම රසවත් ගුණදායක හදලා බලන්න මේක වැඳිලා ඉන්න ගැමි රස YouTube channel එකත් එක්ක තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ගුණදායක හොඳ වීඩියෝ එකකින් අපි ආයේ හමු වෙමු ඔයාලට සුබ දවසක්